වලසා සැලකෙන්නේ ඉතා රුදුරු සත්ව කොට්ටාශයක් මෙන්ම මිනිසාට දුරස්ථ සත්වයකු ලෙසයි. එහේතුවෙන් ගෘහාශ්‍රිතව වලසකු සිටීම කිසිසේත්ම වියයුත්තක් හෝ විය හැක්කක් ලෙසද සැලකිය නොහැකි. කෙසේ වෙතත් එම සියලු මතවාදයන් බිඳහෙළමෙන් කුඩා කල සිටම මිනිසුන් සමග වාසය කරන ඉතා සන්සුන් වලසකු පිළිබඳව රුසියාවෙන් වාර්තාවනවා. එම දෙවැන්ත වලසාගේ නම ස්ටෙෆන්. ස්වෙත්ලානා හා යූරි නැමැති යුවළ මෙම වලස්පැට වාසයගෙන තිබුණේ මීට වසර 24කට එවක ස්ටෙෆන් තෙමස්වියේ පසු වූ බව කියවෙනවා. අද වන විට දෙවැන්තෙකු බවට පත්ව සිටින අඩි 7ක් උස දෙවැන්ත වලසා කිසි දිනක කලහකාරී ලෙස හැසිරි නොමැති බවයි ප්‍රකාශ වන්නේ. තමන්ට දරුවන් නොමැතිවීම හේතුවෙන් කනගාටුවෙන් පසු වූ මෙම යුවළ අහම්බෙන් හමු වූ වලස් පැටවාට දෙමාපියන් වී තිබුණේ බොහෝ දෙනෙකුගේ විරෝධය මැදයි. එහෙත් කුඩා කල සිටම ඔවුන්ට දැඩිව ලෙඟත වූ ස්ටෙෆන් ඉතා කාරුණික වලසක වන අතර සිය මිනිස් දෙමාපියන් වැළඳගෙන සිටීමටද ඔහු දක්වන්නේ දැඩි කැමැත්තක්. කිසිදු අවස්ථාවක කෝප නොවන මෙම වලස් දෙවැන්තයා සිය පවුලේ සගයන් සමග රූපවාහිනියේ නැරඹීමට මෙන්ම මල්වලට වතුර දැමීමටද දැඩි කැමැත්තක් දක්වන බවයි කියවෙන්නේ. කෙසේ වෙතත් මෙම දෙවැන්ත වලස් පුත්‍රයා වෙනුවෙන් මෙම මිනිස් මාපියන් දිනකට මාළු හෝ මස් කිලෝ 25ක් එළවලු බිත්තර හා තලප වර්ගයක් ලබා දීමටයි හුරුව සිටින්නේ. එම ආහාරය කිසි දිනක නොවරදින්නේ එවන් දෙවැන්ත වියදමක් දැරීමට තරම් මෙම යුවළ ධනවත් වීම නිසායි. පාපන්දු ක්‍රීඩාවට මෙන්ම පන්දු ක්‍රීඩා කිරීමටද ලොල් වී සිටින ස්ටෙෆන් ආහාර ලබා ගැනීමේදී කෑම මේසයට පැමිණ ඉතා සංවරව කටයුතු කිරීමද විමතියට කරුණක්. කලකට පෙර අසල්වැසියන් ස්ටෙෆන් නිසා බියට පත්ව සිටියද මේ වන විට කරුණික වලස් පුත්‍රයා සියල්ලන්ගේම ආදරය දිනා ගැනීමට සමත් වෙති අතර ඔහු මිනිසකුටත් වඩා ගුණ යහපත් බවටයි අසල්වාසීන් ප්‍රකාශ කරන්නේ. මෙවන් වැදගත් හා විස්මිත තොරතුරු දැනගැනීම සඳහා ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න.